තමයි අපි අර කොරෝනා වෛරසය හින්දා හුඟක් වෙලාවට විටමින් C බහුල ආහාර විදියට අසීමිත විදියට පළතුරු පාවිච්චි කරනවා. මම හිතන්නේ අපි විශේෂයෙන්ම වැඩිපුර පළතුරු ප්‍රමාණයක් කන එකත් එච්චර හොඳ නෑ. මොකද පළතුරු වල තියෙන සීන් ප්‍රමාණයත් වැඩි වුණාම මේ උනහමත් අර පූර්ව දෙවිවරියා තත්ත්වයේ පවතින උදවියට තත්ත්වයේ වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අපි පළතුරු ආහාරයට ගැනීමෙන් ඒකෙත් සාමාන්‍ය ප්‍රමාණයක් ඒ කියන්නේ දවසකට පළතුරු වර්ග දෙකක් විතර තමයි අපි කියන්නේ ආහාරයට ගන්න කියලා. විශේෂයෙන්ම සීනි බහුල ආහාර, සීනි දැමූ ආහාර මොකද ගෙවල් වල ඉන්න නිසා ගොඩක්ම සීනි දාපු ආහාර වර්ග පිළියෙල කිරීම වැඩිපුර සිදු වෙනවා. අනිත් එක තේ පානය කිරීමේදී දැන් අපි කියනවා හැමතිස්සෙම දවසකට තේ කොප්ප පහක් පානය කළාට කමක් නැහැ කියලා. ඒක ඇත්තට මේකේ හොඳ ප්‍රතිජීවක පැත්තකුත් තියෙනවා. නමුත් මේ තේ වලට සීනි දම තේ පානය කිරීම අවම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. කොරෝනා ආසාදිත පුද්ගලයන්ටත් කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට අපි ගන්න ප්‍රතිঔෂධ කාරක විදිහටත් ඇත්තටම ප්‍රෝටීන බහුල ආහාර ඉතාමත්ම වැදගත් වෙනවා. දියවැඩියා රෝගියන්ටත් ප්‍රෝටීන බහුල ආහාර ඉතාමත්ම වැදගත්. අපි හැමතිස්සෙම කියන්නේ සීනි සහ පිටි බහුල ආහාර ටිකක් අවම කරලා ප්‍රෝටීන බහුල ආහාර වලින් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ගත්තොත් සීනි පාලනයත් ඉතාමත්ම පහසුවෙන් කර ගැනීමට පුළුවන් වෙනවා. මේ ලොක්ඩවුන් කාලේ වුණත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ. අපිට මස් මාංශ වර්ග හොයාගන්න බැයි නම් කරවල ಜಾති එහෙම නැත්නම් ආල්මැස්සෝ එළවලු සහිත ප්‍රෝටීන ආහාර, පරිප්පු, කඩල, මුං ඇට මේ වගේ ආහාර වර්ග අපේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දිනකට අඩුම ගානේ පැය භාගයක ප්‍රමාණයක්වත් ව්‍යායාමයක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. තමන්ගේ නිවස ඇතුලේ, තමන්ගේ ගෙදර ගෙවත්තේ හරි ඒ විදිහට මොනවා හරි ව්‍යායාමයකට ඇවිදීම ඒ වගේ දෙයකට පෙළඹෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.